සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් අද අපි ආවා යුත් ආපීට අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හරියටම හවස 5 වෙනකොට. ඉතින් ගොඩක් දේවල් තියෙනවා අද දවසේ කතා කරන්න. ඉතින් අපේම දේවල් එක්ක නිෂ්පාදනය වුණු බොහොම අපූරු දේවල් ගොඩාක් තියෙනවා අද දවසේ අපේ මැදිරේ. ඉතින් ඒ දේවල් එක්ක තමයි අද මේ පැය ගත වෙන්නේ විශේෂයෙන්ම ආදරණීය තරුණියන්ට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. පිරිමියත් ගැටලුවක් නැහැ එකතු වුණාට. ඉතින් මේ හැමදේ ගැනම දැනගන්න ඕනේ. සාදර. ඔය මොකද්ද? ඔයාට හරියන්නේ නැව මම හිතන්නේ අනේ. මොලින්න කතා තෝරගත්තේ නැහැ. ඒක ගන්නවද මේක ගන්නවද? මේක මේක ගන්න ඔයා. මේක තමයි ඔයාට හොඳම. මොකද්ද ඒක? නෑ නෑ වගේ මේ ඔළුව කනවා මේ සෝරි මාර්දන එකක් මම මේ බැලුවේ. ඒක ගන්නවද මේක ගන්නවද කියලා. ආ හරි. මේ මොකද්ද මේ ඇන්ජි මේ මොකද්ද මේ බඩුව වගේ ඇක් තියාගෙන? දැන් ඔයා ලෙඩක් කිව්ව නේද? ඔට ඩැන්ඩ්‍රෆ් කියලා. ආ ඒ නෑ ඔළුව ආ ඔව් හිසෝරි. ඔව් ඉතින් ඒ හැමදේම මර්ධනය වෙන්න. ඒ කියන්නේ සෝරි විතරක් නෙමෙයි. එතකොට අපිට ලස්සන කොණ්ඩෙකට එතකොට ලස්සන පැහැපත් සමකට හරිද? මේව තියලා නෑ නේ අප්පා. මේ මොනවද මේ මොනවද මේ? ඒක තමයි අපි මේ ප්‍රොඩක්ට් ගැන තමයි අද කතා කරන්නේ හරිද? ඉතින් ඔය සල්ලි ගන්න නෑ නේද? මේ වෙළඳ ප්‍රචාරණ දැන්වීම නෙවෙයි නේද? නෑ නෑ එහෙම නෑ එහෙම නෑ. යද්දි අපි වෙනම සල්ලි දීලා ගන්නක වෙනම කතාවක් ඒක. හරිද? ඒක අන්තිමට. හරිද? දැන් අද අපි මේ දේවල් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපේම ආදරණීය නංගිල මලෙලා නිෂ්පාදනය කරන බොහොම අපූරු නිෂ්පාදන පෙරක් අද මේ දේවල් ගැන තමයි කතා කරන්නේ. ඔබට මතක ඇති මිට පෙරාතුවත් අපි ඔබත් එක්ක බෙදා හදාගත්ත මේ දූරියන් වලින් කරන අපූරු නිෂ්පාදන අද දවසේදී අපි කතා කරනවා මඤ්ඤො කපෝෂ. ඒ වගේම ඊට අදාළව තවත් දේවල් එකතු කරගෙන හදන බොහෝම අපූර්ව නිෂ්පාදන පෙළක් තමයි අද දවසේදී අපි ඔබ වෙතට අරගෙන ආවේ. මේ හැම දෙය ගැනම කියන්න මේවා හදන දෙන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉරේෂා දිල් රුක්ෂි වගේම තරිඳු ලක්මාල්. අයබෝවන් සුබ සන්ධ්‍යාවක් දෙන්නටම. අයබෝවන් දෙන්නටම. හරි. දැන් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා ඔයාගේ තියෙන සියලුම ප්‍රශ්න වලට විසඳුම් දැන් මෙතන තියෙනවා. නේද මේ මම බැලුවා මේ වයසට යන එක වලක්ව ගන්න මොකද්ද ඒත් එක්කම මේ වයස යන එක වලක්වන්න කොහොමද එහෙම වලක්වන්න බෑ එහෙම බෑ නේද හැබැයි මේ අර හැම රැලියට එනේම එහෙම වලක්ව ගන්න පුළුවන් මේ ඉරේෂා කියන්නකෝ ඉතින් ඉරේෂා ගැන අපිට විස්තරයක් මගේ නම ඉරේෂා මගේ ගම අම්බලන්තොට හම්බන්තොට දිස්ත්‍රික්කේ මගේ පවුලේ අම්මයි තාත්තයි නංගි ඉන්නේ අම ගුරුවරියක් තාත්තා ව්‍යාපාරිකයෙක් නංගි එලවස් කරනවා සමම දැන් දේශීය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර ඉවර කරලා ඉන්ටර්න්ෂිප් එකට යන්න බලාගෙන ඉන්නවා. ඒ අතර ඉතින් මේ වැඩ ටික කරන. තරිඳු මං හිතන්නේ ජූනියර් බැජ් එකේ නේද? ඔව් ජූනි. කියන්න කපරි විස්තර ටිකක් ගම්පලාද කොහෙද? තරිඳු මගේ ගම ගාල දිස්ත්‍රික්කයේ තල්ගම්පල ප්‍රදේශයේ මගේ පවුලේ ගත්තොත් අම්මා ගුරුවරියක් තාත්තා තේවකාකරුවෙක් නංගි තෙන්ට අධ්‍යාපන හදාරනවා රුහුණු විශ්වවිද්‍යාලේ. ඉතින් මගේ දැන්ට මම දේශීය වෛද්‍ය විද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපන කටයුතු හදාගෙන ඉන්නවා. මගේ මූලික ප්‍රාථමික අධ්‍යාපන හදාරන්නේ ගමේම ස්කෝල් එක. ඒක ගාල්ල ගාශි ධර්මාලංකාර මහාවිද්‍යාලය. ඊට පස්සේ මගේ ද්විතීක අධ්‍යාපන මම හදාරන්නේ ගාල්ලේ කෘෂ්මන් විද්‍යාලයට. එතකොට එහෙම තමයි මම මගේ පාසල් කාලය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ මම මගේ ප්‍රාථමික අධ්‍යාපන හැදෙන ධර්මාලංකාර මහාවිද්‍යාලයේ තමයි මම මූලික වශයෙන්ම මේ සාමාන්‍ය පෙළ හදාරන්නේ. එහිදී මම E7ක් සහ B2ක් අරගෙන කාලේ රිෂ්මන් විද්‍යාලයට එනවා ජීව විද්‍යාංශයේ උසස් පෙළ හදාරන්නේ. එතකොට මගේ ඉතින් මූලික අරමුණේ ජීව විද්‍යා කරන කෙනෙක්ගේ මූලික අරමුණ වෛද්‍යවරයෙක් වීමනේ. එතකොට ඉතින් මම පළවෙනි වතාවෙත් උත්සාහ කරනවා පළවෙනි වතාවෙදිත් මට වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වෙනවා ඊට පස්සේ දෙවෙනි වතාවෙත් තමයි A1 B2ක් අරගෙන ඒත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වෙනවා ඊට පස්සේ ඉතින් වෛද්‍යවරයෙක් වීමේ උණ කියන එක ගොඩක්ම තිබ්බා ඊට පස්සේ ඉතින් බැලුවා රට යන්නත් බැලුවා සමහර අවස්ථාවලදී ඉතින් අපේ ගෙදර ප්‍රශ්නත් එක්ක මට ඉතින් එහෙම යන්නත් බෑ ඒ නිසා මම ඊළඟට තෝරගන්නවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරන්න ඒකිනුත් මම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයට පැමිණෙනවා 2018 වසරේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරන්න එහෙම පැමිණිලා ඉන්නකොට අපිට මුලින්ම ආවට පස්සේ ඔරියන්ටේෂන් කියලා එකක් තියෙනවා නවක නම්නීකරණ අවස්ථාව එතකොට එතෙන්දී අපි
දැක්ක විවිධ චරිත ලෙක්චරර්ස්ලා ආචාර්යවරු මහාචාර්යවරු දැක්ක ඒ අයගේ දැක්ක දේවල් ගොඩක් තිබුණා ඒගොල්ලෝ සමහරක් අය පරිශ්‍රකයේ විදිහට කටයුතු කරනවා තාමත් එතකොට සමහර අය ලুকু ලুকু තැන්වල ඉන්නවා ඉතින් ඒ දේවල් දැකලා ඉතින් මමත් කවදා හරි හිතුවා දැන් ඉතින් මම වෛද්‍යවරයෙක් කොහොම ගියත් වෛද්‍යවරයෙක් ආයුර්වේද වෛද්‍යවරයෙක් වූ වේවස්ටන් වෛද්‍යවරයෙක් වූවා දැන් කොහොමරි මම වෛද්‍යවරයෙක් වෙනවා මෙතන එතකොට ඒකත් එක්ක මම කල්පනා කරනවා දැන් වෛද්‍යවරයෙකුට එහා දෙයක් කරන්න පුළුවන් ඒ ශේස් කොහොම ගියත් දැන් මේ මේ පාඩමාල අවසාන වෙනවරෙන් වෛද්‍යවරයෙක් එතකොට ඊට අමතරව දෙයක් මට සමාජයට කරන්න පුළුවන් මේ පර්යේෂකෙක් වෙලා නැත්නම් රිසර්චර් කෙනෙක් වෙලා කරහ වෙන්න පුළුවන් කියලා මට හිතුණා මොකද ඒ පසුබිම දේශීය වෛද්‍ය විද්‍යායතනය තුල තිබෙනවා ඊට අවශ්‍ය මානව සම්පත් තිබෙනවා එතකොට භෞතික සම්පත් තිබෙනවා එතකොට ඒත් එක්කම ඉතින් මම කල්පනා කරා වෛද්‍යවරයෙක් වගේම පර්යේෂක මට්ටමට යන්න ඒ thinking එක නිසායෙන් තමයි ඊරේෂව හම්බෙන්නේ නේද ඔව් ඒ link එකත් එක්ක තමයි මේ අක්කා හම්බෙන්නේ මට මෙයා අවසාන වසරේ තුන මම මේ කොලෙජ් එකට ඇතුළු වෙනකොට මේ අවසාන වසරේ එතකොට ඒත් එක්කම පසු කාලෙන් තමයි මම මෙයාම හඳුරගන්නේ මේ ප්‍රොඩක්ෂන් එකත් එක්ක එක්ක හරි එහෙමනම් ඊරේෂ අපි පොඩ්ඩක් මේ ප්‍රොඩක්ෂන් එක ගැන විස්තරයක් කරමුද මොකක්ද මේක කොහොමද පටන් ගන්නෙ මොන අරමුණක් ඇතිවද මේක පටන් ගත්තේ කියලා අත්‍තරම දුවොත් මම මෙහෙම රූපලාවන්‍ය නිෂ්පාදන හානිය නිෂ්පාදනය කරනවා කියලා එහෙම අරමුණක් තිබුණේ නැහැ පොඩි කාලේ ඉඳන්ම කියන්නේ මගේ මව ගුරුවරියක්නේ එතකොට අපිට තිබුණේ ඉගෙන ගැනීමේ පසුබිම සා මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් සමවර ව්‍යවසායකෙක් කියන වචනේ දැන් ඇවිල්ලා තියෙනවා නේද ව්‍යවසායක කියන වචනේ තේරුම දැනගත්තේ නැති වුණත් මම නිතරම බැලුවා මොනම හරි අලුත් දෙයක් කරලා අම්මලා තාත්තලාට බරක් වෙන්නේ නැතුව මොනම හරි දෙයක් කරන්න ඕන කියලා ඉතින් පොඩි පොඩි කෑම જાති හැම දෙයක්ම අතහදා බලලා තියෙනවා ඉතින් ඔහොම ආපු ගමනේ යුනිවර්සිටි එකට ආපුවට පස්සේ අර මල්ලි කියෝ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි මාව විනාස වුනේ මම මොන හරි නිෂ්පාදන කරන්න ඕන කියලා හිතලා අපි බැලුවා ආයුර්වේදයේ තියෙන ද්‍රව්‍ය ගුණ විඥාන කියලා කොටස. ඒකේ තියෙන සියලුම ඖෂධ සහ ඒ ඖෂධවල තියෙන රසගුණ වීර විපාක ප්‍රභාව කියලා ෆාම්කොඩයිනමික් ප්‍රොපර්ටිස් ඉගෙන ගන්න තියෙන සයන්ස් එකක්. එතකොට ඒවා ඒ පොත් දැන් අපිට ඒක අධ්‍යයනය කරන්න තියෙන්නේ 3D කියන. අද මම ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම ලයිබ්‍රරි පොත් ගන්නවා හැම වීකෙන්ඩ් එකෙම ගෙදරෙනවා. ඇවිල්ලා මම ඒව හදන්න බලන හැමදාම හදනවා වීකෙන්ඩ් එකේ. හදලා ඊට පස්සේ මගේ ගමේ ඉන්න අයට මගේ නැතෙන්ට යාළුවන්ට දීලා මම අත් හදා බැලීම් කරා. එතකොට ඒවෙන් හොඳ රිසල්ට්ස් ආවා. ඊට පස්සේ එහෙම වෙද්දි තමයි හදිසියෙම දැන් අපේ මගේ තාත්තා අසනීප වෙනවා. එතකොට මගේ විශ්වවිද්‍යාල කටයුතු වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. එක්සෑම් කරගන්න බැරි වෙනවා රහිම. එතකොට ආර්ථික මට්ටම චුට චුට අඩු වුණා. එතකොට මම කල්පනා කරා මම මේ අත්හදා බලන දේවල් වලින් මම මොන හරි ආදායමක් ගන්න ඕන කියලා. ඒ අනුව තමයි දැන් මේ කරපු නිෂ් දැනට මේ තියෙන නිෂ්පාදන පෙළ බිහි වෙන්නේ. අපිට මේ කතාව තුලේ මේ එන්ජි ඉස්සලා යන්න බෑ. මාර පොයින්ට් එකක් උඩට එනවා මේ මං ඒක මේ මං අහන්නම්. ඒ කියන්නේ ඉරේෂා මේ ඔයා කිව්ව ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක දි තමයි වැඩේ වෙනස් වුණේ කියලා වගේ thinking එක තරඳුත් ඒ බවට සාක්ෂි දරනවා බොහෝ විට අපි ඇතුළුව එළියේ ඉන්න මිනිස්සු විශ්වවිද්‍යාල සංස්කෘතියේ අර සමාජානුයෝජනය සඳහා අර නවකයන් බඳවා ගැනීමෙදී අපි දකින්නේ රැග් එක හැබැයි එතනින් පරිබාහිරව ඔලු හදන වැඩපිළිවෙලකුත් දැන් තියෙනවා නේද කතිකාචාර්යවරු එහෙම මැදිහත් වෙලා ඔව් ලැකෙනේ අනිවාර්යම තියෙනවා හැබැයි මේ වගේ උඩටම නම් මේ ඔය වගේ ව්‍යවසායකයෝ ගොඩ දෙනෙක් බිහි වෙන්න ඉඩ තියෙනවා නේද ඔව් ඇන්ජි ඔයා දන්නවද අටමුතු පරම්පරාව ඔයාම කියමුකෝ දන්නේ නැහැ ඔයාම කියමුකෝ මම මේක කතාවකට යන්න හදන්නේ මේ අත්තා මුත්තා නත්තා මනත්තා කිත්තා කිරිගිත්තා කි अटमुतु परंपरा
ගණනාවක් තියෙන එකත් මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය නොවීම දෙවැනි එක තමයි අපි අපි ආර්ථික දරිද්‍රතාවය ඔව් අපි ඇත්තරම මේ පෞල් බර ගණක් ගත්තාම ලංකාවේ මේ තාම මේ ආණ්ඩුවෙන් ලැබෙන සමෘද්ධියෙන් යැපෙන කට්ටිය හරි ඔව් කව වට මැදින් පණින්න ඕනද නෑ මැදින් පණින්න ඕනේ නෑ ඔව් කියනවා ඒතරම මේ ලොකු කතාවක් කියමින් නෑ මේ අපි ජපානේ වගේ රටක් ගත්තාම ඇන්ජි සිට 33 ව්‍යවසායකත්වය ඒ කියන්නේ නව නිෂ්පාදනය කරනවා අඩුම ගානේ මේ මොකද්ද පෙට්ටි කඩයක් හරි දාගෙන බඩු ටිකක් විකුණන සිට 33 ලංකාවේ කීය දෙනෙක් කීයක් කියලා හිතන්නේ 100ක් ගත්තොත් කී දෙනෙක් විතර මේ ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ කියලා හිතන්නේ කනගාටු ඇන්ජි 103 103 බොහෝ විට විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙත් අපි බොහෝ විට උත්සාහ කරන්නේ රජයේ රස්සාව කොයා ගන්න නේද උද්ඝෝෂණය කර කර අනිවාර්යයි හැබැයි මම මේ පාර කපලා දෙන්නේ මේ බලන්න මේ අපි ඉස්සරහ තියෙන දේවල් බලන්න ඒවා නිර්මාණය කරපු දවිය බලන්න තම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අපිට පුළුවන් නම් අපේ තින්කින් එක තැනට ගෙනියන්න අපිට පුළුවන් අපේ රට වෙනස් කරන්න ඇන්ජි ඔව් ගොඩාක් දේවල් කිව්වා ඉතින් ඒ හැමදේම කියන්නේ ඔබේ දැනුවත් වීමට නේද ඒ දේවල් හිතට ගන්න ඕනේ අපි හැම වෙලාවෙම කියන්නේ thinking pattern එක වෙනස් කරන්න කියලා අන්න ඒ නිසා හරි ඉරේෂා දැන් අපි මේක එක ප්‍රොඩක්ට් ගැන අපි පොඩ්ඩක් විස්තර කරමු දැන් විශේෂයෙන්ම මම මෙතන දකිනවා මේ මඤ්ඤොක් කපෝෂ එතකොට තරිඳුගේ නේද තරිඳු අපිට පොඩ්ඩක් විස්තර කරමු මොකක් මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයාට අයිඩියා එකක් ආවේ කොහොමද කොහොමද ඔය ඉස්සලාම් හිතුවේ මේකේ ප්‍රොසීඩියර් එක මොන විදිහට කරන්නද මම මුලින්ම ඉඳලා පටන් ගන්නවා මේ මම පොඩිකා ඉඳලා කැමති මේ එක්ක දේවල් අත්හදා බලන්න අත්හදා බලන්න කැමති නිසා මම මගේ මුලින්ම අත්හදා බැලීම කරන්නේ මේ 6 වසරේදී තමයි මම මුලින්ම කරනවා මේ ද්‍රව පීඩන වලින් මේ බකෝ ආම් එකක් හදනවා ඔව් ඒක එක්සිබිෂන් එක කරලා තියලා එක්තෙන්දී සහභාගීන එතන හිටපු පොඩි මෙක් කෙනා මම එතන විවෘත තරංගයක් දැන් ලොකු අයත් හිටියා ඒ අතරින් මට එතෙන්දී හම්බෙන සහභාගීත්වය වෙනුවෙන් සහතික ඊට පස්සේ ටික ටික එද්දී මම 8 වසරේ වගේ වෙනකොට හදනවා බහුකාර් හිරමණයක් ඒකේ පොල් ගාන ගමන්ම අපි බ්ලෙන්ඩරකින් කරන කාර්යයම එකම ශක්තියක් වැය කරලා මේ කාර්යයන් දෙකක් කරගන්න පුළුවන් බහුකාර් හිරමණයක් හදනවා ඒක පාසල් මට්ටමේ ප්‍රදර්ශනයකට තමයි ඉදිරිපත් වෙන්නේ එතනින් පස්සේ ඒක වැඩි කතා බහකට හෝ සමාජගත වීමක් වෙන්නේ නැහැ इन पास एक मम उमान्य पे अद्यापन एक्साम का लांगवेन कोट ई थिंक टिक टिक प्रायोगिक वर्तन नमूत मगे हिते तीप अनिवार्य मंगल उद्या लोक अनिवार्य दिनवागिन दिनवागिन के लिए तिबुना एक अणु सेलस्म वाले के कल्पना कर पाड़कर ये अणु समहार इलेक्ट्रॉनिक पारिपत एंत अति निका एंत हेम हेम अरे हितमीन तिबुना ඊට පස්සේ සාමාන්‍ය පෙළත් මම පාස් වෙලා ක්‍රිෂ්මන් විද්‍යාලයට එනවා මේ ජීව විද්‍යාව හදාරන්න වෛද්‍යවරයෙක් වීම ආරමුණේ. ඉතින් ඊට පස්සේ කොමාරි දෙවනි වතාවේ මම දේශීය වෛද්‍ය විද්‍යාලයට පැමිණෙන්නේ ආයුර්ද වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙයි. එතෙන්දී අර මම කිව් කලින් කිව් වගේ ඔරියන්ටේෂන් එක පීරියඩ් එකේ තමයි මට මෙතනින් ගන්න දෙයක් තියෙනවා කියන එක මට තේරුණා. මම යන පාත් එකට යන්න තැනක් මෙතන තිබෙනු. අනිවාර්යයෙන්ම තිබෙන මෙතන ස්මාන සම්පතක් තියෙනවා භෞතික සම්පතක් තියෙනවා ඒ නිසා මම ඒ දිහා බලලා පස්සේ තීරණය කරා මේ මගේම දෙයක් මම හදන්න ඕන ඒ නිසා මම පළවෙනි අවුරුද්දේදී තමයි මුලින්ම හදනවා ආයුර්වේද බෙහෙතක් ඒක පරීක්ෂණ කරගෙන ගීප් එකක් ඒ කියන්නේ මම කරන් යන එකක් ඇන්ටි ඩයබටික් ඩ්‍රග් එකක් හර්බල් එකක් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් वेस्टर्न मेडिसिन वे ये बिहेन थिंग अभी तो मट ऊना आयुर्वेद मकरण पुल अंकिन पिन्ना सह आयुर्वेद अभी तम अभी तमक पुल अंकिन पिन्ना हर्बल वलिंग इफेक्टिव डायबिटिक ड्रग थिंग ड्रग करोट सामान्य प्रोसीडिया तीन लघु प्रोसीडिया अन्न वेन इतने अलुत्मिका निर्माण वेन सह थिंग ए हिंदा इक ह्यूमन ट्रायल्स एनिमल ट्रायल्स එම කරලා ටිකක් දුරට යන්න ඕන. ඉතින් ඒ දැනුම මට ෆස්ට් ඉයර් එකේදී නෑ. එතකොට ඒ නිසා මම එතනින් පස්සේ ඒක කන්සෙප්ට් එක තියෙනවා, ලියලා තියෙනවා, කන්සෙප්ට් එක ලියලා තියෙනවා. මම අත්හදා බැලීමකට ගියේ නෑ. ඒකෙන් මට ඉතින් හිතුණා ඩ්‍රග් එකක් කරනට වඩා හොඳයි ෆුඩ් එකක් පැත්තෙන් ගියත් සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන දේවල් වලින්ම දෙයක් නිර්මාණය කරන්න කියලා හිතුණ නිසා තමයි ඊළඟට අපේ ගෙදර ඕනතරම් මඤ්ඤොක්ක තියෙනවා.
මඤ්ඤොක්ක වගා කරලා තිනා ඕන්තර. ඉතින් මඤ්ඤොක්කත් තියෙනවා. ඒ වගේම මම කොළඹ නිතර ගෙවසන නිසා කොළඹ මන් දැකලා තිනා මඤ්ඤොක්ක ගුඩු ගුඩවල් ගිනාලා දාලා තිනවා. විකුණන්න. ඉතින් ඒ ගේනකොට ඒවා කැඩිලා පළුදු වෙලා සමහරක් වෙලාවට මම නිතර දැන් උදේ ගියා නම් ආයි හවස වෙනකොටත් ඒකට හිමම දිනවා. සමහර තැන්වල. එතකොට ඒවා සමහරක් වෙලාවට අවුවට අහුවෙලා කාලයක් මේ වෙනකොට මේ දවසක් වගේ ඉක්මවල් යනකොට මේක නරක් වෙන්න ගන්න. මොකද සයිනට් කියන එක අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන එකක්. පොත්‍ර තුවාලුන ගමම සයිනට් කියන දේ නිර්මාණය වෙයි. ඒක වැඩි කාලයක් මේ අපි ආහාරයට නොගෙන වැඩි කාලයක් මෙහෙම නිරාවරණය වෙලා තිනවා කියන හැදෙන සයිනට් ප්‍රමාණය වැඩි. එතකොට ඒක ඒකත් මං හිතුවා එතකොට මේකට අපි මේක වේස්ට් ප්‍රොඩක්ට් එකක් විදිහට වෙනවනේ දැන් අතිරික්ත පස්වෙන්න ගත්තට පස්සේ අපිට ඕන ප්‍රමාණයට ගත්තට පස්සේ ඉතුරු ටිකට මොකද කරන්නේ? ඉතුරු ටික වේස්ට් එකක් විදිහට නාස්ති දුර ආහාර අපතේ යමක් කරනවා. ඒ නිසා මට හිතුණා මඤ්ඤොක්කත් අපි ගෙදරත් තියෙන නිසා මට පහසුවෙන් මේ වැඩේ කරන්නත් පුළුවන් නිසා මම මඤ්ඤොක්ක වලින් මේක තම්බල තමයි ගන්නෙ. තම්බල අරගෙන ඉවරලා ඒක ඩ්‍රයි කරලා සම්පූර්ණයෙන් වතුර අයින් වෙනකම්ම ඩ්‍රයි කරලා ඒක ඊට පස්සේ කුඩක් විදිහට මේ පරිවර්තනය කරලා ඒකට ධාන්‍ය වර්ග මෙතෙන්දි පහක් එකතු වෙනවා. මඤ්ඤොක්ක වලට ඒතර මම මෙතෙන්දි කරන්නේ මඤ්ඤොක්ක වලට වැලියු ඇඩඩ් එකක් නැත්නම් අගේ එකතු කිරීමක් කරනවා. මේකට ධාන්‍ය වර්ග ටිකකුත් එකතු කරලා එතකොට මඤ්ඤොක්ක කියන දේ වේස් ප්‍රොඩක්ට් එකක් වෙන්නෙත් නෑ. මේක යම් කාලයක් තියාගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ ප්‍රොඩක්ට් එක මාස හතරක් තියාගන්න පුළුවන්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඩ්‍රයි ප්‍රොඩක්ට් එකක් නිසා මාස හතරක් තියාගන්න පුළුවන්. ඒ වගේම මේකට ධාන්‍ය වර්ග පහකුත් එකතු වෙනවා. ඊට පස්සේ කිරි අපි කියමු ධාන්‍ය වර්ග පහ. ඉරිඟු සහල් සෝයා මුං ඇට කුරක්කන් කියන ධාන්‍ය වර්ග පහ සහ අපේ දේශීය කිරි ගොවියාගෙන් ගන්න කිරි පිටි පිටි විතර සකස් කරලා ඒ කිරිත් මෙතෙන්ට ඇඩ් වෙනවා කිරි රසයත් එක්ක. පොල් ටිකක් දාලා කන්න පුළුවන් නේද? පුළුවන්. මැනික අපි යමු පොල් ටිකක් දාලා මඤ්ඤොක්ක පෝෂ පොඩ්ඩක් කාලා යමු එහෙනම්. හා. බ්‍රේක් එක. හා. හරි අපි හනම් බ්‍රේක් එකක් ගන්නවා මේ යූත් ආට් පිට්. හරි ඉතින් මඤ්ඤොක්ක පෝෂ ගැන කතා කරා තව කතා කරන්න දේවල් තියෙනවා දැන්මගේ අතේ තියෙනවා. සෝප් සාමාන්‍යයෙන් අපි ෆේස් වොෂ් පාවිච්චි කරනවා. ෆේස් වොෂ් එක අපි ලික්විඩ් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හැබැයි මේක නව නිෂ්පාදනයක්. ෆේස් වොෂ් එක සෝප් එකක් විදිහට ඔයාලගේ අතට ඔන්න දැන් මේ වෙනකොට ලැබිලා තියෙනවා. වෙළඳපළේ තියෙනවා මිලදී ගන්න පුළුවන්. අපි මේ දේවල් ගැන කතා කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ සාදර. ඔයා කැමති මොකේද? රෝස කුංකුම ආදී තියෙනවා. වට මැච් වෙනවද? මං කැමති මැනිකෝ ආහරි ලස්සනට ඉන්නවා නම් කුංකුම ටිකක් හරි ගාලා. හරි. එහෙනම් අපිට කියන්නේ කිරේෂා මේ විස්තර කරන්නකෝ අපිට මේ මේ ප්‍රොඩක්ට් එක හැදුනේ කොහොමද? වට මේ අයිඩියා එක ආවේ කොහොමද කියන එක? ඇත්තටම කිව්වොත් දැන් අද වෙළඳපොළේ ගත්තපුවාම ගොඩාක් රසායනික ද්‍රව්‍ය සහිත රූප ලවණ නිෂ්පාදනයේ තියෙන්නේ. මේ ඒ නිෂ්පාදන හොඳ නැහැ කියලා කියනවා නේද? පෙට්‍රෝලියම් උද්දාලා තියනවා නේද? බොහෝ විටේවට. හා. එතකොට මං කල්පනා කරා දැන් අපි ශ්‍රී ලංකාවේ එතකොට ආදි කාලේ ඉඳන්ම ඉස්සර අපේ රජ කාලේ ඉඳන්ම අපේ මුතුන් මිත්තුන් එතකොට රජ බිසවවරු හරිම කියන්නේ මේ යන ස්වභාවික හර්බ්ස් වර්ග පාවිච්චි කරලා ඒව තලලා ඒව යුෂ අරගෙන හිස කෙස් වලට පංච කල්යاني තියෙනනේ අපේ පංච කල්යاني මේන්ටේන් කරලා තියෙන්නේ මේ දේවල් වලින්. එතකොට ඇයි අද අපිට මේ දේවල් පාවිච්චි කරන්න බැරි? ඇයි අපි විෂ රසායනික දේවල් පාවිච්චි කරන්නේ? එතකොට රසායනික ද්‍රව විශාල ප්‍රමාණයකට සමහරකට කන් හැන්දක තරම් ස්වභාවික ශක්සාර දාන්න පුළුවන්. එතකොට මම කල්පනා කරා එහෙම නැහැ පාරිභෝගිකයාට සහ අපිට අපි ස්වභාවික දේවල් වලින් අපි දෙයක් කරමු කියලා. ඒ අනුව තමයි දැන් මම මේ නිෂ්පාදනය පෙළ පටන් ගත්තේ. එතනදී දැන් වෙළඳපළේ තියෙන ඔක්කොම ලික්විඩ් විදියට දියර මේ විදියට මට යුනික්නස් එකක් මම ගොඩනගා ගන්න ඕන කියලා හිතලා ෆේස් වොෂ් ඔක්කොම ඊට පස්සේ බොඩි වොෂ් ඊළඟට දැන් ඉස්සරහට අපිට ෂැම්පු අරගෙනවා ඒ ඔක්කොම සොලිඩ් එකක් විදියට ඉදිරිපත් කරන්න හිතුවා. දැන් අපේ නිෂ්පාදනයක් අතරරංග බලපුවාම ඒකේ පේන්න තියෙනවා ඇත්තටම මේකේ අඩංගු ද්‍රව්‍ය.
කියන්නේ ආමන්ඩ් ඇන් මිල්ක් කිව්වම ආමන්ඩ් ඇට ක්‍රෂ් කරලා අපි ගන්න. ඒ ආමන්ඩ් ඇටේ ඇට පීසස් බලා ගන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයාට විශ්වාසයක් ඇති වෙනවා. ආ ඇත්තටම මේකේ ආමන්ඩ් තියෙනවානේ. එහෙම. එතකොට ඒ අනුව තමයි ඒක බිහි වුනේ. ඒකම අනිත් එක ෆේස් වොෂ් වර්ග දැන්ට පහක් අපි මාකට් එකට ඉෂුව කරලා තියෙනවා. එතනදී එක එක ඉෆෙක්ට්ස් වලට කියන්නේ සමහරක්ට ඕන ස්කින් එක ෆෙයා කරා. එතකොට ස්වභාවික ඖෂධ වලින් අපි කියන්නේ මෙයා සුදු කරනවා හිම කියලා. කෙනෙක්ගේ තියෙන ස්වභාවික ලස්සන වැඩි දියුණු කිරීම තමයි කරන්නේ. ඒ කියන්නේ গোল্ডන් ස්කින් එකක් වෙනවා කියන්නේ ස්වභාවයෙන් යාට උප්පත්තියෙන් ලැබිච්ච ලස්සන තමයි වැඩි කරන්නේ. එතකොට දවසින් දෙකකින් ස්කින් එක ෆෙයා කරන්නේ එහෙම මුකුත් නැහැ. කාලයක් තිස්සේ අපි ඒක පාවිච්චි කරන්න ඕන. එතකොට අනිත් එක පිම්පල්ස්. පිම්පල්ස් කියන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. කාර්ය බහුලත්වය නිසා, ස්ට්‍රෙස් නිසා, ඊළඟට ඒ වගේ දේවල් නිසා පිම්පල්ස් එන්න පුළුවන්. එතකොට සමේ තියෙන සීබම් ලෙවල් එක කන්ට්‍රෝල් කරන්න නෝ මාක්ස් කියලා අපි පිම්පල් කියා ෆේස් වොෂ් එකක් ඉෂූ කරා. ඒක කොමාරිකා, ඊළඟට පිපිඤ්ඤා සහ T3 ඔයිල් එක පාවිච්චි කළා කියන්නේ. ඊළඟට গোল্ডන් ස්කින් එකක් ගන්න අපි උප්ටන් කියලා මම එකට නමක් දැම්මා. මොකද අපි එකට ශාකසාර, මල්වල සාරය, පළතුරු වල සාරය කියන තුනින්ම. එතකොට ඒ තුනින්ම තියෙන ඖෂධීය සංයෝගය කැටි කරලා තමයි ඒක ඉෂු කරේ. එතකොට එතනදී අපි තව එකක් කොෆී ඇන්ඩ් හනි. කොෆී කියන්නේ ගොඩක් හම හොඳ එක්ස්පෝලියේටින්. ඒ කියන්නේ හොඳට ස්ක්‍රබ්බින් නේචර් එකක් තියෙන දෙයක්. එතකොට මී පැණි කියන්නේ නැතුවම බැරි දෙයක්. ඔව්. නේද? සුන්දර වෙනකොට අපි හොයන එකම දේ තමයි බී හනි. ඔව්. එතකොට ඒ දෙක මික්ස් කරලා කොෆී ඇන් හනි එක හැදුවා. ඊළඟට අලුතෙන් අපි හඳුන්වා දුන්න කවුරුත් අහනවා සැෆ්රන් වලින් මුකුත් කරන්නේ නැද්ද එහෙම කියලා. ඊට පස්සේ රෝස පෙති සහ කුංකුම දෙක පාවිච්චි කරලා තව එකක් නිෂ්පාදනය කරා. ඊට අමතරව දැන් හිසකෙස් ප්‍රශ්න හැමෝටම තියෙනවා. අනක තෙල් බෝතල් කීපයක්ම තියෙනවා. අපිට පුළුවන් නම් සමීප දර්ශනයක් අරගෙන දෙන්න. එතකොට අපිට විස්තර කරන්න පුළුවන්. ඔව් කියමුකෝ. එතකොට සමහරෙක් අහනවා මට කොණ්ඩේ දික් කරගන්න ඕන. එතකොට කොණ්ඩේ දිග වෙන්න ඉෆෙක්ට් එකක් එන්න වෙන මොයිල් එකක් මම හැදුවා. තික් ඇන් ලොන් කියලා. ඊළඟට සම ගොඩක් මේකද? ඔව්. කේශරාජිනි. ඒකට මම දැන් ගොඩාක්ම මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න ගෑනු වෙන්නේ. ඒතර ඒ නිසා මම අර ගෑනු අයගේ නම් එන විදිහට කේශරාජිනි, චවි තාරුණි, ඒ විදිහට අර ගෑනු නම් ටිකක් එන විදිහට තමයි. ස්ත්‍රී නම්, ස්ත්‍රී නම්. එතකොට විරේෂ මේ දැන් ඇන්ජි වගේ රාජකුමාරිකා වන්ට පවන්සල්න කට්ටියත් මේක හොඳයි. හොඳයි හැමෝටම ඇන්ජි බලන් හිටි මම රාජකුමාරිකාව කියයි කියන්නේ. හරි ඒක ස්කිප් කරගන්න. මට ඒක තියෙන එකම දුක පිරිමි අය දෙන්න තෙලක් නැති එක. මේ ටික ඔක්කොම මම කියන්නේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. පොදුවේ දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. ස්ත්‍රී නම් තිබ්බට ගැටලුවක් නැහැ. ස්ත්‍රී නම් තිබ්බට කමක් නැහැ. පුළුවන්. මොකද අපි කිමිකල්ස් නැහැනේ. පාවිච්චි. එතකොට මේක පරිරක්ෂක ප්‍රිසර්වේටිව් විදියට අපි පාවිච්චි කරලා තියෙන්නේ මී පැණි. ඊළඟට T3 ඔයිල් එක එකකට පාවිච්චි කරලා තිනවා. ඊළඟට දැන් මොනවාද ඔයිල් වර්ග ද රෝස් ඔයිල් එක ඒ වගේ ඔයිල් වර්ග තමයි අපි පරිරක්ෂක විදිහට පාවිච්චි කළා දෙකෙන් ඊට අමතරව දැන් හිස්කේස් ගත්තාම ඉස්කෝලේ යන ළමයින් ගොඩක් ගැටලුවක් උකුණා එක. එතකොට දැන් ගොඩක් තියෙන කිමිකල්ස් නිසා අපි බුලත් කොලයිස්ම ඊළඟට ඔයිල් එකක් නේ ඔයිල් එක ඔයිල් එක මදුරුතලා කොළ මල් වල මම කියන්නේ කොයි මේ මූඩියේ තියෙන පාටින් මොකක්ද කියලා රතු පාට එක රතු පාට එක ඔව් එහා කොනේ එක එහා කොනේ එක. එතකොට ඒ අණුව මම ඒක නිර්මාණය කරා. ඊළඟට හිස්සොරි ප්‍රශ්නේ අනිත් ප්‍රශ්නයක්. එතකොට ඒ වෙනුවෙන් තැඹිලි පාට මුඩියේ තියෙන හිස්සොරි ප්‍රශ්න සඳහා නිෂ්පාදනය වෙච්ච එක. ඊට අමතරව දැන් අර හැමෝම අහනවා බඩි ලෝෂන් නැද්ද ක්‍රීම් නැද්ද එහෙම අහනවා. සාමාන්‍යයෙන් ඔයිල් එකකට ඖෂධ කැටි කරන්න පුළුවන් ප්‍රමාණය හුඟක් වැඩි. ආයුර්වේදයේ කියනවා ස්නේහන ගුණය එනවා කියලා කියන්නේ ස්නේහන ගුණයක් දෙනවා ඔයිල් එකකින්. එතකොට ඒ ඔයිල් එකට අපි ඖෂධ ගොඩක් කැටි කරන්න ලේසි නිසා සහ මම ආයුර්වේද වෛද්‍යවරියක් වෙන හන්දා සහ මම ඒක ටැලි කළා තමයි සීලම නිෂ්පාදන හදලා තියෙන්නේ. එන්ජි මේ මීපැණි ගැන කියද්දි මට පොඩි
පොඩි අත්දැකීමක් මතක් වෙනවා සහ මේ මම මම අත්දැකීමක් කියවල මගේ අත්දැකීමක් නෙමෙයි මේ මම ඔය පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ රස්ටි අඩුවක් ගහද්දි හොයාගත්ත දෙයක් මේ පැණි කියන්නේ විරේෂ මේ සෑහෙන්න මේ කල්පවත්ම සඳහා පාවිච්චි කරන नेचुरल प्रिसर्वेटिव विधिया गांड पुलवा यटमतर दें मेक हरीट इस्तर को मीपेनी हदेन्े मी मेस घी मल गुडाक गुडाक मल्लिंगीपे कुतकरा एक एक इफेक्ट्स इतकोट समहरा मल्लिंग दें आरोना मंको कल रसगुण वीर विपाक प्रभाव के तो एक रसयानी युक्त मल्लिंग तम पेनी अर अभी एक्ट एक्टे एक्तकोरलतम मेपेन की हेदी तक मेमीपेन गम एक मार मम्मी कथा की संबंध लगे रिसर्च मेमेस मे लोके पावती मे पराग मे एरगन मलिंग मल्ट गि मे एवटिक मे मे जीवे भवत्ंड मे अलू तिंग हाकल अति कर मे मेस दायक कर रिसर्च हम बच्चे देखता है मे मी पनी वाले दाल और दहास गण मे तीयागंड पुलवां के मे मे एक एक देखें मी पनी तो दहास गण तीयागंड पुलवां नरक उबला भाला तीन देवल नरकू मे लंग कति मुखद इंटरनेट के यूट्यूब बटूटन खामन गे मिनिया दाल तिब मे आश्रित मी पनी हम बेला टूटन खाव ने खा नहीं मे मे मी खाता मम्मी मारक रहादन अभी पिलीगन बटहीर वैद्य विद्या व्यक्ति अरे मेक असमय गहगन मे प्रश्न हाल मे एक हरी अड़ सल की नेद लभ अपे मे देशीय वैद्य विद्या वट सह मगे प्रश्न अयो देख मुहू करला अभी तो बेरी अलू क्रमवेद लोकेट मेहदन मगे प्रोडक्ट टीका मेक बतहीर विद्या सम्मत करगन अनुमत करगन अयि अभी बेरी पिटर अटर एम अपेदे एक पुद्गलाबद्ध मुखद के खीतन विधि हिंतमा हिम विनिद श्रीलंका वगैरह टगत्ता अत्र आयुर्वेद वैद्य वर एक तीन तन अट्ट बटीर वैद्य वर एक तीन तन वैडी किल मत आती है नमूत अपी अपिगत मतरदू हयाकिनवा इंटर्नशिप किन्नवा इतक जीवित होंदम का तरुण अवधि अभी कत्कर कैंपस के अतल तर भटीर वैद्य वर एक तेतम और भागती गिनगिन गुडाक महानसी वेला इतकोटे आलगिन गुडाक कॉन्सेप्ट अभी इगनगान एनाटमी फिजियोलॉजी पैथोलॉजी हेम दियात्म अभी इगनका नी अलगे मेडिसीन टीका वितर नमूत अभी ए थियरी हेम थियरी अब उपयोगी करगेन अपे ड्रग्स अलिंद अभी पेशेंट्स अटे देने हई दें वर्तमान समा दें प्रवणता कति वेला बटीर वैद्य आयुर्वेद वैद्य दिग्लो सुसंयोग वेला कमना क्या बाल डॉक्टर बेहद गंदगी मे मे मुखरी अत पेनला हरी मुखरी मे अत कड़ी हरी मुखरी मे बटीर वैद्य मे वैद्याचार्य वर एक तुमा के बट मेट सर्जरी अक् पुलवाम कलगुड़ा पुलवाम हे भाई मीटो हम क्रम भेदेता मे ओब अंद आहवा इनवा मे सिंह मे मेदमहत्ते मेन मे कोस फॉलो कर लेन मे मे बोन मम मे देखर मे वगे सैड इफेक्ट हेड पुल भाई अरे ये पास मम वग बला अभी सहजीवन जीवत्न पुलवा रटक अभी मे बड सटा हर खीम हर एक बलो मे हरी लसन ऐके प्रोग्राम इतनी पालने हर दंग मनोक पोषपत्र नवतयामु तरे मे देक मे सामा फुड अभी निर्माण कर्णकुट निष्पादने कर्णकुट अभी मे गुणात्मक भावेन अनिवार्यो नैद यथकुट दें मे मे वगे फुड्डेका हदनकुट गुणात्मक भावेन
සලකලා බලනකොට මොනවද හිතුවේ කියන්නේ පාරිභෝගිකයා සඳහා මේ වගේ දෙයක් පිරිනමනකොට වෙළඳපළට විශේෂයෙන්ම නිකුත් කරනකොට මේ වෙනකොට ඒ සඳහා සම්මත වෙන දේවල් තියෙනවා අනුමත කරන්නා වූ විවිධ දේවල් තියෙනවා ඒ ගැටලු වලට කොහොමද මුහුණ දුන්නේ සහ මොන වගේ අභියෝගද ඔයාට ආවේ ඒ කාරණාවෙත් මුලින්ම දැන් මගේ කන්සෙප්ට් එක තමයි රසකාරකයක්වත් වර්ණකාරකයක්වත් පරිරක්ෂක ද්‍රව්‍යයක්වත් දාන්නේ නැති කෘතිම දෙයක්වත් දාන්නේ නැති දෙයක් නිර්මාණය කරන තමයි මගේ මූලිකම අරමුණ උනේ එතකොට මේ වඤ්ඤක පෝෂවලට එහෙම කිසිම රසකාරකයක් වර්ණකාරකයක් පරිරක්ෂක ද්‍රව්‍යයක් දාන්නේ නැහැ එතකොට ඇත්තරම දැන් අපි මේ වඤ්ඤක වේලීමේදී පවා අවුව සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේත් නැහැ මෙතෙන්දී විජරණ යන්ත්‍ර පාවිච්චි කරලා තමයි මේ වඤ්ඤක වේලීම කරන්නේ ඒ වගේම දැන් ධාන්‍ය වර්ග ලබා ගැනීමේදී පවා අපේම දේශීය ගොවීන්ගේ ධාන්‍ය වර්ග තමයි අපි ගන්නෙ. ඒ අරගෙන ඒවා පිරිසිදු කරලා හොඳට පිරිසිදු කරලා ඊට පස්සේ ඒවා නැවත කුඩු බවට මේ පවුඩර් එක බවට පත් කරලා තමයි මේකට එකතු කරන්නේ. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් ෆුඩ් එකක් වෙළඳපොළට යන්න කලින් අනිවාර්යයෙන්ම ඒක සාමාන්‍ය කෙනෙකුට නම් කරන්න පුළුවන් එකම දේ තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ගේ යටතේ ඒව අධීක්ෂණය කරලා අපි කරන්ජන ක්‍රමවේදයන් පිළිබඳව අධීක්ෂණය කරලා ඒ හරහා ඒ අයගේ සහතිකය ලබාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේකට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් ගන්න ඕනේ අනිවාර්යෙන් ඒ නම්බර් එක අරගෙන තමයි සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් එහාට අපි යනවා නම් ගුඩ් මැනුෆැක්චරින් ප්‍රැක්ටිස් එක GMP සහතිකය ඊට පස්සේ HACCP ඒ වගේ SLS සහතික ඒ වගේ අරගෙන තමන් දියුණු වෙනකොට තමන්ගේ නිෂ්පාදනය දියුණු වෙලා තමන්ගේ ආදායම එනකොට ඒ තත්ත්ව සහතික වලටත් ගිහිල්ලා නිෂ්පාදනයක් විදියට එළියට එන්න පුළුවන්. හරි. ඉතින් මේ ප්‍රොඩක්ට් වලට තියෙන ඉල්ලුම ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හැබැයි හැම දෙයකටම කලින් මේ විරාමයෙන් පස්සේ නේද? ඔව් අපි බ්‍රේක් එකක් ගන්න ඕනේ රන්දලයින් අපිත් එක්ක මේ යූත් ආඩ්විට අපි බ්‍රේක් එකක් කරන් ඉක්මනට එනවා. එන්ජන් එන්ජන් මේ වගේ මේ පිම්පල්ස් කියලා මේකින් පොඩ්ඩක් ගාලෙන්න. එන්ජි අපේ රටේ හෙලිකොප්ටර් හැදුවා. දැන් වෙල්වල කුණු වෙලා ගියා. යකඩ වලට තමයි විකුණු යන්නේ තිබුණේ. එන්ජි ඒත් එක්ක අපි අර ගල් වඩු ගල් උණු කරලා හිතා ගන්න බැරි පිළිම හැදුවා. දාග හැදුවා. සරු තාක්ෂණය අපේ රටේ ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණා ඒ කාලේ. හැබැයි මතු පරම්පරා වලට ඒවා ගියේ නැහැ. ඒවා ප්‍රශ්න. මේ හදන කට්ටියටත් උදවියටත් ප්‍රශ්න තියෙනවා. අපි අහලා බලමු. ඉරේෂා මොනවද ඔබට තියෙන අභියෝග කාගේ ඇස්ද මේක ඇරෙන්න ඕනේ දේවහන්වව ඔක්කත් කරලා මේ වැඩේ කොට දාගන්න පුළුවන් වේද මෙහෙමයි දැන් ආරම්භයේ ඉඳන්ම අභියෝග තමයි තිබ්බේ මම දැන් මේක පටන් ගත්තේ රුපියල් 5000කගේ සුළු මුදලකින් එතකොට මගේ ගෙදර කුසියේ කෑල්ලක් වෙන් කරගෙන තමයි මම පටන් ගත්තේ එතකොට කිසිම මැෂින් එකක් නැහැ මුකුත් නැහැ මම මගේ අම්මා තමයි මට ගොඩක් මුදව් කරේ එතකොට එහෙම පටන් අරගෙන අපි පොඩ පොඩ මෙහෙම ඇවිල්ලා ඇත්තටම මේ ගමනේදී ගොඩක්ම අභියෝග. ඒ කියන්නේ අපිට මාකට් එක හොයාගන්න අමාරුයි. දැන් අලුත් ප්‍රොඩක්ට් එකක් දුන්නාම දැන් ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න කලින් මේක ඉෆෙක්ටිව්ද කියලා අපි බලන්න ඕනේ. එතකොට ඒකට මම සාමාන්‍යයෙන් මේක ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න කලින් මමම හදලා ඔක්කොම කරලා මගේ නෑදෑයෝ එහෙම රෑන්ඩම්ලි සිලෙක්ට් කරගන්නවා ඉස්කෝලවල ළමයි අර එහෙම අරගෙන තමයි මම බලනවා මේක හොඳයිද ඉෆෙක්ටිව්ද එහෙම කියලා. එතකොට මම ඒක පොඩි රිසර්ච් එකක් විදියට ඩොකියුමන්ටේෂන්ස් මම එකතු කරගන්නවා. දැනට මම මාකට රිසර්ච් එකක් ඩිසයින් හදලා තියෙන්නේ සබරගම යුනිවර්සිටි එකත් එක්ක කරන්ද. එතකොට අනිත් එක තමයි දැන් මාකට් එක ගන්න ගියාම දැන් පාරිභෝගික අහනවා මේක මේ මේක හොඳට මේ ඉෆෙක්ටිව්ද මොනවද ඔප්පු කරන්න තියෙන සාධක එහෙම කියලා. එතනදී ඉතින් අර අපි අර ඩොකියුමන්ටේෂන්ස් ටික හැමෝටම පෙන්න ඉන්න බෑනේ. මේකයි මෙහෙමයි මෙහෙමයි කියලා මෙහෙම රිසර්ච් තියනවා කියලා ඒ බ්‍රෑන්ඩ් එකක් ස්ටැබ්ලිෂ් කරන යම්කිසි කාලයක් යනවනේ. ඔව්. හරි. මම මේ අහමින් ඉන්නේ මේ ඉරේෂා මේ යම්කිසි ව්‍යාපාරිකයෙක් එහෙමත් නැත්නම් ආයෝජකයෙක් කැමති නම් ඔයාගේ ව්‍යාපාරේ ඉන්වෙස්ට් කරන්න.
කොහොමද ඔබව සම්බන්ධ කරගෙන අපි මේ අවස්ථාව දැනටත් මට සම්බන්ධ වෙලා තියෙන්නේ වෙලා තින් කියන්නේ දැන් පහුගිය මාසේ ඉඳන් මං යා නම කිව්වට කමන්නේ මුදිද්ද සිල්වා කියලා ඒ අයියා ගීත රචකයෙක් සහ මාකටින් සම්බන්ධ උපාධියක් හිමි කෙනෙක් එයා දැන් මෙහෙ නෙමෙයි ඉන්නේ එතකොට මට ඉන්වෙස්ට්මන්ට් එකක් එයා කරනවා මේ මැෂිනරි ඒ ටික ගන්න සුපර් මාකට්ස් වලින් එහෙම කොහොමද මේ බලු ටික ඉල්ලනවද සුපර් මාකට්ස් වලට තාම දැම්මේ නැහැ මගේම සහෝදර ආයුර්වේද වෛද්‍යවරුන් හරහා ඊළඟ පීපී හරහා ඊළඟට මගේ යුනිවර්සිටි එකේ නංගිල මල්ලිලා part time jobs විදිහට ඒ විදිහට ඊට පස්සේ වෙන යුනිවර්සිටිස් වල ඒ විදිහට තමයි දැනට මාකට් එකේ යන්නේ සහ සලොන්ස් වලට එතකොට නගර 20ක වගේ දැනට මගේ ඒ කියන්නේ මම ඒජන්ට්ස් ලා කියන්නේ කැමති නෑ මගේ අපේ ටීම් මෙම්බර්ස් ලා කියලා එතකොට යාලා හරහා තමයි දැනට මාකට් එක වෙන්නේ. එතකොට සුපර් මාකට් ලෙවල් එකට දාන්න තවම සර්ටිෆිකේෂන්ස් ටිකක් ගන්න ඕන. ඊට පස්සේ තමයි මම ඒක දාන්න කියලා ඉන්නේ. හරි 100%ක් ස්වභාවික දේවල් වලින් තමයි මේ සියල්ලම එහෙම එහෙම කරපම ප්‍රශ්න තියෙනවනේ. ඔව්. නේද? 100%ක් ස්වභාවික කරපම ප්‍රශ්න එනවා. ස්වභාවයෝ තමයි මේ ප්‍රොඩක්ට් වල නම නේ. නමින් හදන්න. ස්වභාවිකත්වය කැටි කරගත් ආයුර්වේදයි කියලා මම එක නම හිතුවේ. ඇත්තටම ඒ නමුත් ඇත්තටම හර්බර්ස් එක වෙන සටනක් තමයි තියෙන්නේ එතන. හරි. දැන් තරිඳු අපිට ඔහොමම කියන්නකෝ දැන් මවා මඤ්ඤොක පෝෂප්ත් එක්ක ඔයාගේ මොනවාද ෆියුචර් ප්ලෑන්ස්? ඔව්. දැන් මඤ්ඤොක පෝෂ වලට අමතරව මම තවත් දුරටත් පර්යේෂණ ටිකක් කරගෙන යනවා මඤ්ඤොක්ක වලින් දැනට මෙතෙක් නිෂ්පාදනය නොවිල තියෙන නිෂ්පාදන ටිකක් කරගෙන යන්න ඒක ඒ කියන්නේ පීටන් සම්බන්ධ නිසා මම ඒක එලි කරන එක ඉතල හොඳ නැහැ මේ මොකද මම කියන්නේ දැන් සෝ අපේ පාරම්පරිකව තිබිච්ච මඤ්ඤොක්ක චිප්ස් තිබුණා ඊට පස්සේ පිට්ටු වගේ හදන ඒවා තිබුණා ඉතින් ඒවත් එක්කම පාරම්පරික දේ අපේ මඤ්ඤොක්ක වලින් තිබිච්ච ආහාරත් රැකගෙන මඤ්ඤොක්කාවලින්ම අලුත්ම නිෂ්පාදන ටිකක් නිර්මාණය කරන අපි පාම්පිටි නිෂ්පාදන විදිහටමකෝ එතකොට මේ පාම්පිටි වලින් කරන නිෂ්පාදනම මඤ්ඤොක්ක පිටි වලින් කරන්න පුළුවන් ඒකට හේතුව තමයි අර ඇලෙන ගතිය තියෙනවා ග්ලුටින් ෆ්‍රී එක නිසා ඒක අපිට සෞඛ්‍යයටත් හොඳයි පාම්පිටි වල ග්ලුටින් ෆ්‍රී එක වැඩි මේ ග්ලුටින් එක වැඩි නිසා ඒක වැඩිපුර ගන්න එක එච්චර හොඳ නැහැ ඉතින් ඒ නිසා ඒකට විසඳුමක් විදිහටත් මඤ්ඤොක්ක වලින් මං ඉදිරියේ පාම්පිටි ආශ්‍රිත නිෂ්පාදන කරන්නත් ඉන්නවා ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ අලුත්ම නිෂ්පාදන ටිකක් අලුත්ම නිර්මාණ ටිකක් මම කරන්න ඉන්නවා අර පේටන් ප්‍රශ්නය නිසා තමයි මම මේ ඒ කියන්නේ ඒ අදහස් කියන්න බැහැ පේටන් එකක් නැති නිසා අවශ්‍ය නැහැ අපිට මේ ඒ ගැන දැනගන්න මේ ඉරේෂා මොනවද ප්ලෑන් එක ප්ලෑන් එක කියන්නේ දැන මම කොහමද ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට ඉස්සරහට වැඩ කරන්න හිතා ඉන්න ඊට අමතරව දැන් මේ කොස්මෙටික්ස් කියන ප්‍රොඩක්ට් රේන්ජ් එකෙන් අමතරව ෆුඩ් ඇන් න්‍යූට්‍රසිවුටිකල්ස් පැත්තට දැනට මම ඒකට ලයිසන් එක ගන්න දාලා තියෙන එක අප්‍රූව් වෙලා තියෙන්නේ එතකොට එතනදී මම දැන් ටිපි ටිප් වෙනුවට එන්ඩ ස්නැක්ස් ටිකක් තියෙනවා මේ දවස්වල අත්දා බලනවා ඊට අමතරව තව තව දේවල් ටිකක් තියෙනවා අර මල්ලි කියපු කාරණාව නිසා ඒක පොඩක් කියන්න අමාරුයි. අජෝල් ප්‍රශ්න කාලේ ඉවර කරන මගේ සෙෂන් එක ඉවරයි. එතකොට වාගේ සෙෂන් එක වයි ඉවර කරගන්න. ඔව් හරි. දැන් අපිට පොඩක් අවසාන වශයෙන් නේද අපිට ද යන්න කාලය ඇවිල්ලා නේ තියෙන්නේ. අවසාන වශයෙන් අපිට කියන්නකෝ දැන් මේ ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයාලගේ තව උගලන්ට කැම්පස් ලයිෆ් එක තියෙනවා. එතකොට කොහොමද මේ හැමදේම බැලන්ස් කරගන්නේ ඔයාලට මොන වගේ සපෝට් එකක්ද කට්ටියගෙන් හම්බ වෙන්නේ අපි ඉස්සලාම තරඳුගෙන් හරි ඉරේෂකින් හරි කවුද ඊට කලින් මදින් පැනලා ඒක උත්තරේ දෙනවා කලින් මම මෙහෙම ප්‍රශ්නකුත් අහන්න මේ වඩා සතුටු වෛද්‍යවරයෙක් වෙන්න ලැබිච්ච ගැනද එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක් වෙලා මේ රටට නේද විදේශ විනිමය ගේන්න එහෙමත් නැත්නම් තව කිහිප දිනකට රස්සා ලබා දෙන්න පුළුවන් පුළුවන් වට්ටමට එන්න මේ තල්ලු වෙලා තියෙනවනේ. ඒ තල්ලු වීමත් එක්ක මේ වෛද්‍ය වෘත්තීය මූලික කරගත්ත ව්‍යවසායකෙක් වෙන්න ලැබිච්ච එක ගැනද වඩා සතුටු. වඩා සතුටු කියන්නේ අයියේ දැන් මම සාමාන්‍ය පෙළ මම අපේ 2007 කරේ. එතකොට එතනදී මම හම්බන්තොට දිස්ත්‍රික්කේ එතකොට පළවෙනි වතාවට ඉංග්‍රීසි මාධ්‍යෙන්
අද මේ එක්සෑම් එක තිබ්බේ. එතකොට මම අම්බන්තොට දිස්ත්‍රික්කේ පළවෙනි වුණා ඉංග්‍රීසි මාධ්‍ය. එතකොට ඔහුම ඇවිල්ලා මේ මට පොඩි කාලේ නම් තිබ්බේ වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා. හැබැයි කොහොම හරි නොදනවතම වගේ විවසායකෙක් වෙන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. සා ආයුර්වේදයත් එක්ක එකට ගිහපු විවසායකෙක්. එතකොට හමුම කරන්නේ යුනිවර්සිටිස් වලට ගිහිල්ලා එලියට ඇවිල්ලා මට ජොබ් එක දෙන්න ජොබ් එක දෙන්න එහෙම. ඔව් අපි කැමති ඒකන කතා. ඔව් ගොඩක් අය පාරට බහින්නේ මට ජොබ් එක දෙන්න කියලා. එතකොට අපි දැන් වැඩපිළිවෙලා සකස් කරගෙන යනවා සියලුම යුනිවර්සිටිස් වල නිෂ්පාදනය කරන කට්ටිය එකතු වෙලා පාරට බහිනවා අපේම ප්‍රොඩක්ට්ස් එක්ක අපිම ජංගම වෙළඳ පොළව. ඇන්ජි අන්න වැඩ ඇන්ජි. අපි ඒ කියන්නේ දැන් කමිටි එකක් අපි හදලා තියෙන්නේ දැනටමත්. එතකොට ඔය හිමාලියක් කියමින් එකේ එතකොට අපි එකින් අර විදිහට පාරට බැහැලා දැන් මිනිස්සු ඉතින් ඉන්නේ යුනිවර්සිටි එකට ගියාම අමුම පිකට් කරන්න තමයි ලීඩ බයින්නේ නෑ අපි අපේම දේවල් එක්ක රටට හොඳ දේවල් එක්ක දෙන්න පාරට බහිනවා කියන මතය තමයි අපි දැන් බෝඩ් එකක් වෙනුවට ප්‍රොඩක්ට් ටිකක් එක්ක පාරට බහිනවා ඉතින් බීට් එකේ අපිට මෙහෙම දෙයක් නේද කරගන්න පුළුවන් වුණා කියන එකත් අපිටත් ඇත්තටම මේ සතුටක් ඒක හරි එහෙමනම් තව මොනවාද මම ඉස්සලා හව ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ මේ මම මෙදින් පෙන්නන්නේ ඕ ඕ දැනට මගේ පවුලේ මේ අම්මයි තාත්තයි තමයි දැනට මේ මේ ටික සඳහා උදව් කරන්නේ අම්මා තමයි ගොඩක්ම සහ තාත්තා තමයි මේකේ මූලිකවම මූලික මුදල් පවා මට ලබා දෙන්නේ මොකද මුලින්ම මේක නියුට්‍රිෂන්ස් වැලියු පවා බලන්න මම කියනකොට මට මෙහෙම එකක් කරගන්න ඕන අම්මා මේ කිව්වන් පස්සේ අම දෙපාරක් හිතන්නේ නැහැ එහෙනම් මේක කරන්න කියලා මට සල්ලි දෙනවා එතකොට ඇත්තටම අතේ රක්ක කිව්ව වගේ අතේ සත් පහක් තිබ්බේ නැහැ කන්සෙප්ට් එක තියෙනවා කරන්න සල්ලි නැහැ එතකොට ඉතින් ඉල්ලන්න කෙනෙක් ඉන්නේ අම්මයි තාත්තයි ඒ නිසා අම්මගේ තාත්තගෙන් සල්ලි ඉල්ලනවා මට මෙහෙම කරන්න ඕන නිසා මට මෙහෙම දෙන්න කියලා එතකොට ඉතින් අම්මා දෙනවා එතනින් ඊට පස්සේ ප්‍රොඩක්ට් එක අවසානයේ අවුරුද්ද දක් වෙනකොට ඉවර වෙනවා සම්පූර්ණ මේක කරලා ඉවර වෙලා ඊට පස්සේ දැන් මේක මට ඕන වෙනවා මේ විවසායකෙක් විදියට වැඩ කරන්න එන්නේ මම මාස 3කට කලින් දැන් මේ මාස ඉඳලා මාස 3කට කලින් මගේ ව්‍යාපාරය ආරම්භ කරන්න. එතකොට ඒ ආරම්භ කරන්න නිෂ්පාදනාගාරයක් විදියට තියෙන උර කර්මාන්තශාලාව. ඉතින් එහෙම ලොකුවට යන්න බැරි නිසා ඒකත් ඉතින් කඳු කේන්ද්‍රී ගහනවා අම්මටම මේ මෙහෙම දෙයක් මට කරන්න ඕන විවසායකෙක් විදියට කරන්න ඕන. ඒ නිසා මට මේ කරන්න ඕනේ කිව්වහම එතෙන්දි තම තාත්තා උදව් කරනවා තාත්තා ඉමාමයි සමහරක් වෙලාවට මේ ෆැක්ටරි එකේ බිත්ති බැඳ තාත්තා ඉමායි තනියම ඊට පස්සේ ඒවට මුදල් යොදන් කරා අම්මා එතකොට අපි අඩු පිරිවැයක් විදියට ඉතින් තාත්තා ඉමායි තමයි වැඩිපුරම ඒක වැඩ කරේ එහෙම කරලා තමයි එතන ෆැක්ටරියක් වගේ හදාගත්තා ඒකෙන් තව ඒ ෆැක්ටරි ඇතුලේ ඊට පස්සේ ඒකට ඕන යන්ත්‍ර සූත්‍ර ඕන ඉතින් ඒකත් ඇත්තම කිව්වොත් ඉතින් ගෙදරිම තමයි හැමදේම කරගත්තේ අම්මටම ගෙදරි කකා තමයි හැමදේම කරගත්තේ ඊට පස්සේ එහෙම යනකොට පස්සේ කාලෙදී ගොඩක් අය උදව් කරන්න ගත්තා මොකද දැන් මම මේකේ මම කරලා පෙන්නුවනේ දැන් කරලා දෙයක් පෙන්නුව නිසා ඊට පස්සේ ගොඩක් අය කතා කරා ඊට පස්සේ මාකටිං කරන්න ඕනනම් ඒ පැත්තට කතා කරා ඊට පස්සේ ඔන්ලයින් ෂොප් එකක් මට වෙනම හදලා දුන්නා මේ මේක ඔන්ලයින් මාකට් කරන්න පුළුවන් විදිහට ඔන්ලයින් ෂොප් එකක් එක කම්පැනි එකකින් බාරගෙන කරා ඒ අයත් අනිවාර්යෙන් මතක් කරන්න ඕන ඊට අමතර වෙතින් මුලින්ම ඉතින් මේ වගේ දේවල් වලට එන්න නම් මට මූලික අධ්‍යාපනයේ දීපු ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා ඊට පස්සේ පෙරපාසල් අධ්‍යාපනයේ ඉඳලා මේ දක්වා විශ්වවිද්‍යාලයේ දක්වා උගන්වපු හැම ගුරුවරයෙක්ම මතක් කරන්න ඕනේ ඒ ගුරුවරුන්ගේ තිබි ලැබ අපිට යමක් දුන්න නිසා තමයි අපිට මේ තැනට එන්න පුළුවන් වුණේ ඉතින් ඒ අයට හිස නමා ආචාර්ය කරන්න ඕනේ මේ අවස්ථාවේදී ඒ වගේම දැනට මම මඤ්ඤොක්ක වලින් මම යන නිසා දැනට මඤ්ඤොක්ක අපනයන තත්ත්වෙත් තියෙනවා. එතකොට ඊට පස්සේ මඤ්ඤොක්ක ආශ්‍රිතව නිෂ්පාදන කරන අයත් තියෙනවා. මේ කට්ටිය එකට එකතු වෙලා නැහැ කොහෙවත්. එතකොට එහෙම එකතු කරගෙන ඉවර වෙලා මඤ්ඤොක්ක වලට මම වටිනාකමක් දෙන්න මෙතනින් එහාට දැන් මමත් අලුත් ප්‍රොඩක්ෂන් කරගෙන යන නිසා සහ දැනට කරගෙන ඉන්න අය ඉන්නවා කුඩා ව්‍යාපාරිකයෝ ඉන්න. ඉතින් මේ කට්ටියත් එකතු කරගෙන ඒගොල්ලන්ටත් වාසියක් වෙන විදියට මම මඤ්ඤොක්කාවල ප්‍රොමෝටින් මඤ්ඤොක්ක ප්‍රවර්ධනය කරන ප්‍රොජෙක්ට් එකක් පටන්ගෙන තියෙනවා ඒකත් තාම මූලික අධීරේ තියෙන්නේ ඒකේ මූලිකම අධීරේ වටේ මම පටන් ගත්තා අපේ විදමක අපිම මඤ්ඤොක්ක වගා කරන්න පටන් ගත්තා
එතකොට එතෙන්දිත් දැන් අප දැන් මට කතා කරලා තියෙනවා මඤ්ඤෝ කපණයනේ කරන අය මඤ්ඤෝ කලපිටින් අපණයනේ කරන අය ඉන්නවා ඉතින් ඒ අපණයනේ කරන මඤ්ඤෝ ප්‍රභේද වෙනස් මේවට මේකට මම වෙනම වෙරයිටි එකක් පාවිච්චි කරන්නේ හැම මඤ්ඤොක්කම පාවිච්චි කරන්නේ නැහැ එතකොට මේකේ ක්වොලිටි එක අඩු වෙන නිසා එතකොට මේකට පාවිච්චි කරන වෙරයිටි එක වෙනයි මේ අපණයනේ කරන ඒවා වෙනයි එතකොට වෙනත් නිෂ්පාදන වලට ගන්නේ වෙනයි දැන් මේ සමහර දැන් මම ඉදිරියට කරගෙන යන නිෂ්පාදන තියෙනවා ඒවා අලුතෙන් අතදා බලන ඒවා එතකොට මේක විද්‍යාත්මක පැත්ත කිව්වොතින් දැන් සමහරක් මඤ්ඤොක්ක වල ඇලෙන ගතිය එකිනෙකට වෙනස්. ඉතින් ඒ නිසා ඒවත් මම පරිශන කර කර රිසර්ච් කර කර තමයි අලුත් මඤ්ඤොක්ක ප්‍රභේද වල ප්‍රභේද හොයාගෙන ගෙන තිබෙන මඤ්ඤොක්ක ප්‍රභේද මේකට ගැළපෙන්නේ මේකයි මේකයි කියලා හොයාගෙන තමයි මම තනියම තමයි ගොඩක් දේවල් කරගෙන යන්නේ. ඉතින් ඒවට දැනට මේ මට උදව් කරපු අයටත් ඉස්සරහට උදව් කරන්න බලාපොරොත්තුවත් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ අයටත් ගොඩක් ස්තුතියි කියලා තමයි අවසාන වශයෙන් මට කියන්නේ. මිත්‍රෝනි මේ ඇන්ජී අවසාන ප්‍රශ්නය අහන්න සූදානම් වෙද්දී මේ මම මැදින් පැනලා තව ප්‍රශ්නයක් අහනවා. මොකද වෛද්‍ය වෘද දෙනෙක් තමයි ඉදිරි අනාගතේ ඉරේෂා සහ තරිඳු. එතකොට මම මේ ශාස්ත්‍රීය ප්‍රශ්නයක් අහන්නම් අපිට තව සුළු වෙලාවක් තියෙන නිසා මේ ඇන්ජී අපි දැකලා තියෙනවා කෙසෙල් ඉදවන්නේ දුංගහලා. ඒක තමයි ක්‍රමවේදය. හරි අමු කෙසෙල් කනක් බාපුහම ඔක තමයි අර වලකට බස්සලා දුම් ටික ගහලා තමයි වැඩේ කරන්නේ. එතකොට මේ ඉදුණු කෙහෙල් වලට දුම් ගහපුවාම ඒ කෙහෙල් කළු වෙනවා. එතකොට අපි දැන් මේ ගැනම කතා කර කර වැඩසටහන ඉවර කරන්න ගියොත් සමහරවිට මේ බලන් ඉන්න කට්ටියට හිතෙන්න පුළුවන් මේ අපි මේ වෛද්‍යවරු දෙන්නෙක් ළඟ තියාගෙන අපේ වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරේ නැත්නම් මේ අඩුවක් නේද කියලා. මම මේ වගේ ප්‍රශ්නයක් අහන්න. අපේ තිබුණා හෙළ වෙදකම කියලා එකක්. ආයුර්වේද ශාස්ත්‍රයේ මේ පැත්තෙන් ආවා. එතකොට මේ අපි අහලා තියෙනවා රාවණ රජුරෝ වුණත් හොඳ වෙදෙක් කියන එක. ඒතුව අපේ ධාතුසේන රජුරුත් අපිට ඉතිහාසයේ පුරාට හම්බ වෙනවා. අපේ හෙළ වෙදකම කියන්නේ මේ සිංහල වෙදකමක් ගැන නෙවෙයි මම මේ කියන්නේ. අපි භූමිය පාදක කරගත්ත තිබ්බ වෙදකමක් යටපත් වෙලා බටහිර සංස්කෘතියක වෙදකමක් උඩට එන්න ප්‍රධානම හේතුව අපි තාක්ෂණයත් එක්ක නොදියුණු වීමද එහෙමත් නැත්නම් මේ පිළිබඳව සාක්ෂරතාවය ඉදිරි પરම්පරාවට දුන්නේ නැති එකද එහෙමත් නැත්නම් අපේ පුස්කොළ පොත් ටික හොරකම් කරගෙන ගිහිල්ලා එංගලන්තයේ කෞතුගාගරවල දාපු එකද මොකක්ද ඇයි අපි හිර වුණේ අපේ හෙළ වෙදකම අපේ භූමියේ තිබ්බ වෙදකම පල්ලෙහාට යන්නත් අපේම ඖෂධ සමහිත අරගෙන ගිහිල්ලා ශාක අරගෙන ගිහිල්ලා සෑම්පල් ටෙස්ට් කරලා අපිට මෙහෙත් එවන තත්ත්වයට පත් උනේ ඇයි මට නම් හිතන විදිහට දැන් මූලිකවම දැන් ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්නේ. එතකොට ඒ දියුණු වෙමින් පවතින රට කියන දේ නිසා වෙන් සමහරක් විට මේ දේ වෙන්න ඇති. සාර කලින් කිව්වා වගේ අපේ තියෙන වටෝ ටික හොරකම් කරලා අර එහෙම ප්‍රශ්නත් ඉස්සර වෙලා තියෙනවා. සහ මේ මිනිසුන්ගේ ආකල්ප තමයි ඇත්තටම වෙනස් වෙනවා. මිනිසුන්ගේ මොලේ කියන්නේ සිතිවිලි තමයි වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඉස්සර කාලේ සර්පෙක් දෂ්ට කරලාවත් බෙහෙත් තිබ්බා. අපි දන්නවා මොකද්ද ගන්න ඕන කොළ జాතිය කියලා. කොළ జాතිය ඒ මිනිසුන්ට මිනිසු හරියට ගොඩක් පරිසරයත් එක්ක හිටියා. අද කාලේ ගත්තම ඇත්තම මිනිසු ෆෝන් එකට හිර වෙලා තාක්ෂණික අතින් හිර වෙලා තියෙනවා. ඇත්තම මම දකින විදියට නම් මේ තාක්ෂණික දේවල් අපි ගන්න ඕන. අපේ අපිට අනන්‍ය වෙච්ච සංස්කෘතියත් රැකගෙන ඒ දේවල් මේ දැන් මේ ප්‍රොඩක්ට්ස් උනත් එහෙමනේ. එතකොට අපිට අනන්‍ය වෙච්ච දේවල් වලින් තමයි අපි ඒක නවීකරණය කරලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අන්නේ කොන්සෙප්ට් එක හැමෝටම තිබුණා නම් මං හිතන්නේ හැමෝම මේ විදිය කියන්නේ හැමෝටම හැකියාවක් එන්න පුළුවන් ඉස්සරහට එන්න. සහ දැනට ඉතින් අපේ තියෙන මේ ශාස්ත්‍රය මට හිතන විදිහට ඉස්සරට වඩා හොඳ මට්ටමක තියෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ හෙළ වෙදකම කියන එක. ඒක හරිම මිරක. ඒක කියන්න බැරි තරම් ඒක ප්‍රතිහාරයක්. හරි. එහෙමනම් අපේ කාලයත් ගත වෙලා ගිහින් තියෙන නිසා අපිට යන්න ඇවිල්ලා තියෙන නිසා අපි ඉරේෂ මතක් කරමු. ඉරේෂ කිව්වේ නැහැනේ කවුද ඉරේෂට මේ වෙනකොට සපෝට් කරලා තියෙන, කවුද සපෝට් කරන්නේ, කවුද හයියක් වෙලා පිටිපස්සේ ඉන්නේ කියලා අපි මතක් කරමු. අර අවස්ථාව තියෙනවා. මුලින්ම මගේ දෙමව්පියෝ තමම් මතක් කරන්න ඕන. හැම දෙයකටම අම්මා ගොඩක්ම ඉන්නවා. තාතත් එහෙම තමයි. තාතත් පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලේ මීටින් එකක් තිබ්බත් තාතා තමයි ඉන්නේ. අම්මා
ස්කෝලේ යනවා එහෙම කරනවා. ඉතින් මගේ තාත්තට දැන් ශල්‍ය කර්මයක් කළා පාදයට අයින් කළා තියෙන්නේ. එහෙම වෙලා තියෙද්දිත් එයා මට මේ බොක්ස් එකක් හදන්න උනත් උදව් කරනවා මාරු විදියට. ඊට පස්සේ මට අවශ්‍ය කරන මුදල් හැමදේම දෙන්නේ එයාලා තමයි. ආරම්භයේ ඉඳන් අද වෙනකම්ම දැන් අවුරුදු 6ක් අපි කැම්පස් එකේ හිටියේ. අපේ ජීවිතේ හොඳම කාලේ ඒත්තන අපි රුපියලක්වත් හම්බ කරේ නැහැ. එතකොට අම්මයි තාත්තයි තමයි අපි විතර බලාගත්තේ. අපේ වයසේ අනිත් ළමයි යුනිවර්සිටිස් වලට ගියේ නැති අය හෝ ඒවා ජොබ්ස් කරලා සල්ලි හම්බ කරන අතරේ අපි කරේ ඉගෙන ගත්ත එක. එතකොට අම්මලා තාත්තලා අම්මටයි තාත්තටයි අනිවාර්යයෙන්ම ස්තුති කරන්න ඕන. ඊට අමතර පොඩි කාලේ ඉඳන්ම ප්‍රාථමික අධ්‍යාපනය මම තේරපුත්ත ජාතික පාසලේ තේරපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. එතනදී අපිට හොඳ ගුරු මඩුල්ලක් හිටියා. හයියක් වෙච්ච මොකද හම්බන්තොට දිස්ත්‍රික්කෙ ගිහුවාම හැමෝම හිතන්නේ අරම කියන්නේ රූරල් ඒරියා එකක්. එතකොට ඒ ළමයින්ගේ නූන පාදන්න බේස් එක දෙන්න ඒ ගුරුවරු ගොඩක් මහන්සි වුණා. එතකොට ඒ ගුරුවරු මම නම් වශයෙන් මතක් කරන්න ඕන දෙතුන් දෙනෙක් ඉන්නවා. දයාසේන සර් ඉන්නවා, රෝසි ටීචර් ඉන්නවා, සේනක සර්. ඒ වගේ අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රථම වරට අධ්‍යාපන හදාරද්දී ඒගොල්ලන් අපි ලොකු සපෝට් එකක් දුන්නා. ඊට අමතරව ඊට පස්සේ යුනිවර්සිටි එකට ආවට පස්සේ යුනිවර්සිටි එකේ හිටපු සීලම ආචාර්ය මඩුල්ල අනිවාර්යම මතක් කරන්න ඕන. එයාලා අපිට එයාලා මේකේ බේසික් එක ෆන්ඩමෙන්ටල්ස් දුන්නේ නැත්නම් අපි මේ දේවල් කරන්න තින්කින් එකක්වත් අපිට හැදෙන්නේ නැහැ. එතකොට ඊට පස්සේ මගේ රිසර්ච් එකේ සුපර්වයිස් කරපු සුපර්වයිසර් මැඩම් අනිවාර්යම මතක් කරන්න ඕන, ඩොක්ටර් සාරංගි සහ මට ගොඩක් උදව් කරා සුනිල් වේද මහත්තයා කියලා. අර කලින් අහපු ප්‍රශ්නේ මම එයාලත් එක්ක වැඩ කරනවා. කෙන වේද මහත්තයා මට ගොඩක් උදව් කරා මගේ රිසර්ච් එකට. එතකොට ඊට අමතර ඩොක්ටර් හිමාලි කියලා ඉන්නවා මට මේ දේවල් මාකට් කරන්න මාකටිං වලට හුඟක් උදව් කරලා තියෙනවා. ඊට අමතරව මගේ යුනිවර්සිටි එකේ ඉන්න සියලුම කතිකාචාර්යවරුන්ව මතක් කරන්න ඕන. ඊට අමතරව අනිවාර්යම කුඩා ව්‍යාපාරයකගේ සජීවනී මැඩම්, ඊළඟට ඉන්දුනිලිස, නවංජනා මිස් කට්ටිය හැමෝම මතක් කරන්න ඕන. සහ මට මේ හැම දෙයක්ම කරගෙන යන්න විශ්වයනුත් අනිවාර්යම ශක්තියක් තියෙනවා. ඉතින් මම ඒ ගොඩක් විශ්වාස කරන කෙනෙක්. එතකොට විශ්වයේ ඉන්න ඒ විශ්ව ශක්තියට මම හැමදාම හිසනම ආචාර කරනවා, ස්තුති කරනවා, විශ්වයට ස්තුතිවන්ත වෙන මට මේ තරම් අභියෝග ගොඩක් නැද්ද මට ඉස්සරහට යන සපෝට් එක දෙනවට කියලා. සහ මම බුද්ධාගමේ බුද්ධාගම වුණාට ජේසුස් වහන්සේට මම ගොඩාක් ආදරේ, සහ හින්දු ආගමේ ගණදිවියන්ට මම ආදරේ. එතකොට මම ඒ ශාස්ත්‍රඥයන් වහන්සේලාටත් කියන්නකො ගොඩාක්ම හිසනම ආචාර කරනවා මොකද මට මෙච්චර ශක්තියක් දෙනවට. සහ අද මේ අවස්ථාව ලබා දීපු චරණ ටීවී එකට මේ හැම ක්‍රූ එකට හැමෝටම ස්තුති. හරි. තරඳු ඉතින් ස්තුති කරන්නේ හැමෝටම නේද? අවසාන වශයෙන් මොන හරි කියන්න තියෙනවද? අවසාන වශයෙන් කියන්න ඕන ඉතින් මේ වගේ අවස්ථාවක් අපිට ලබා දුන්න චරණ ටීවී එකටත් උදිනටත් ඒ වගේම මේක ඉන්න සියලුම කාර්ය මණ්ඩලයටත් බොහොමත්ම ස්තුති. හරි. එහෙමනම් තරඳු සහ අපේ ඉරේෂා ගොඩක් ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. තරිඳු මඤ්ඤොක්ක පෝෂත් එක්ක යන ගමන ඉතාමත්ම සාර්ථක වෙන්න කියලා අපි සුබ පැතුම් එකතු කරනවා. නුදුරේදී අපිට අති දක්ෂ වෛද්‍යවරයෙක් ඒ වගේම ව්‍යාපාරිකයෙක් වෙන්න හැකියාව ධෛර්යය ලැබේවා කියලාත් අපි විශ්වාස කරනවා නේද? සහ සුබ පැතුම් ඔබට එකතු කරනවා. එතක මීරේෂා ඔයාගේ මේ රූපලාවන්‍ය නිෂ්පාදන සියල්ලක්ම ඔයාට හිතුව විදිහට මම නිෂ්පාදනය කරලා තිනා මීට වඩා එහාට එක්ස්ටෙන්ඩ් එකක් හදන්නත් ඔයාට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ඔයාට සුබ පැතුම් එකතු කරන ආශිර්වාද කරන බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. සුබ දවසක් එහෙනම් දෙන්නට. සුබ දවසක්. සාදර මම ඉතින් වැඩ කටසටහන ඉවර කරන්න කලින් මීරේෂා කියපු දෙයක්ම ඉවර කරන්න මේ අර බුද්ධාගමේ වෙලා ජේසුස් වහන්සේට ආදරය කරන ගණදිවියන්ටත් ආදරය කරන අනිත් ආගමක ශාස්ත්‍රවරුන්ටත් ආදරය කරන මේ විශ්වීය මනුස්සයෙක් නිර්මාණය කරමු, ගෝත්‍රික මනුස්සයෙක් නිර්මාණය කරනට වඩා අපි නැවත දවසක මේ වගේම වැඩසටහනකින් හම්බෙමු. මේ ඔබ ආදරය කරන යූත් ආට බිලි.